නියෝජ්‍ය කතානායකතුමනි රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන විශාල ජන කෙටුම්පත් පිළිබඳ දෙවනවර කියවීමේ වාරිමාර්ග පිළිබඳ විවාදයේදී වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස මාසතු වගකීම අනුව වාරිමාර්ග ශේෂ්ත්‍රයේ පසුගිය කාලය තුළ සිදු වූ සංවර්ධනයන් පිළිබඳව පුළුල් අදහස් කීපයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා සමෘද්ධිමත්වාරි උරුමයක් විසින් පෝෂණය කරනු ලැබූ වාරි ශිෂ්ටාචාරයක් ලැබීම ශ්‍රී ලංකාව ලැබපු අගනා දායාදයක් ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ සිට පඬවස් දේව රජතුමා ඉදිකල පඬාවැවේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදිකල මහනුවර කිරිමූද වැව දක්වා දීර්ඝ ඉතිහාසයකට අපි උරුමකම් කියනවා අපේ රටේ ඉතිහාසයේ වාරි කර්මාන්තයේ ස්වර්ණමය යුගය ලෙස මහා පරාක්‍රමබාහු රජතුමාගේ යුගය අපි සලකනවා. අහසින් වැටෙන එක දියමිදක්වත් ප්‍රයෝජනයට නොගෙන මහමූදට ගලා බසිනට ඉඩ නොතබන්න යන සංකල්පය ඔස්සේ යමින් එදා එතුමා වාරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ. ඒ අනුව සෑම ජල බිඳුවක්ම ප්‍රයෝජනයට ගැනීමට හැකිවන පරිදි වැව් පද්ධතිය සකස් කිරීමටත් ජලය රඳවා ගැනීමටත් ගත යුතු ක්‍රියාමාර්ග ගත් නිසා අදට ඉතුමා කළ ක්‍රියාවන් අපේ උරුමයන් මෙන්ම වටිනාකම් වැඩි කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දැක්ම විදිහටත් දක්වන්නේ ඉතුමා ජලයේ වටිනාකමට දුන්න සංකල්පයයි. වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ මහවැලි අධිකාරිය හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ නව ඉදිකිරීම් පැවති වැව් පැවති රජයන් විසින් සංවර්ධනය කිරීම තුළ මෙවට මෙරට වැව් 30,000කට අධික ප්‍රමාණයක් සංවර්ධනය කර තිබෙනවා. මෙම වැව් පද්ධති සලකන විට මහවැලි අධිකාරිය යටතේ ප්‍රධාන ජලාශ 20කුත් අනෙකුත් ජලාශ 713කුත් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ වැව් 260ක් හා අමුණු 103ක් තිබෙනවා. ඊට අමතරව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ කුඩා වැව් 25,000ක් හා අමුණු 15,000ක් පමණ තිබෙනවා. උතුරු ප්‍රදේශයේ හැර අනෙක් මුළු ප්‍රදේශවල ගංගාවල ජලයෙන් ඔයවල් ජලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න අපි කටයුතු කරනවා. උතුරට ජලය ලබා දීමටද අවධානය යොමු කරලා ඒ අනුව වැඩි දියුණු කරන ලද ජාපනයට ගඟක් ව්‍යාපෘතියේ මූලික අධ්‍යයනයන් නෙදර්ලන්ත රජය මගින් සිදු කර එම අධ්‍යයනයන් තවදුරටත් සිදු කර සිදු කිරීමට 2024 වසරේ අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉන් පසුව උතුරු ප්‍රදේශයේ තිබෙන මෙම ජල ප්‍රශ්නයට අප විශ්වාස කරනවා අපට ඉතා ඉක්මනින් අපට විසඳුමක් ලබා දෙන්නට පුළුවන් වෙයි කියලා. වාරිමාර්ග අමාත්‍යාංශය ප්‍රධාන කාර්යයන් වන්නේ කෘෂිකර්මාන්තයේ ජලය ලබා දීමයි. මෙම කෘෂිකර්මාන්තයේ ජලය ලබා දුන්නත් ඒ ජලය ලබා දීමේදී අනිකුත් අමාත්‍යාංශ සමග සම්බන්ධව කටයුතු කරමින් මා විශ්වාස කරන විදුලි බලය නිපදවන් ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවී දෙපාර්තමේන්තුව සතු එම ඉඩම්වල කළමනාකරණය ඒ අමාත්‍යාංශවල අරමුණුත් සමග එකට ගැටෙන්නේ නැතුව මෙම කටයුතු කරන්න වෙනස්ම යොමුවකට අපි යොමුය විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. එහෙම නැතුව රටක් විදිහට අපි අපේ වැඩේ කරනවා කියපුවම අනික් තැන්වලදී අනික් අමාත්‍යාංශවල අරමුණුත් එක්ක ගැටිලා රටක් විදිහට ලොකු ප්‍රපාතයකට වැටෙනවා. උදාහරණයක් විදිහට අපි වාරි කර්මාන්ත කරනකොට වන සංරක්ෂණ වනජීවී දෙපාර්තමේන්තුවේ ඒ කටයුතු ගැනත් අපි බලන්න ඕනේ. සමහර වාරි කර්මාන්ත ක්‍රියාත්මක කරනකොට ඒ වාරි කර්මාන්ත හරහා වනජීවීන්ට විශේෂයෙන් අලින්ට වගේ සත්තුන්ට විශාල ඔවුන්ගේ ගමන් මාර්ග අපි බ්ලොක් කරනවා. එහෙම නැත්නම් ඔවුන්ට කන්න තියෙන ඔවුන්ගේ තනකොළ වගේ දේවල් නැත්නම් ඔවුන්ට කන්න තියෙන අවස්ථාවල් තැන් නැති කරලා දාන. ඊට පස්සේ කෘෂිකර්මාන්තයට හානි කරමින් අලින් ගම්මානවලට පනිනවා. මේ தත්ත්වය මේ රටේ අද කෘෂි රෝග වලින් විශාල ප්‍රමාණයක් වන සතුන් විසින් නාස්ති කරලා දාන தත්ත්වයකටත් රටපත් වෙලා තියෙන නිසා අමාත්‍යංශයක් විදිහට අපි මේ සියලු දේ ගැනම අවබෝධයකින් අපේ මයින්ඩ්සෙට් එක අපේ යොමුව වෙනස් කරලා
රටක් විදියට බලලා මේ හැම කටයුත්තක්ම කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා විශේෂයෙන්ම වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යයක් තමයි කුෂිකර්මාන්තයේ ජලය ලබා දීම කුෂිකර්ම අමාත්‍යාංශය එකට බැඳුණු ක්‍රියාදාමයක් ලෙස මේ අමාත්‍යාංශ දෙකම අපි සාමූහික හැඟීමකින් කටයුතු කරනවා එසේම තාක්ෂණ අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා තොරතුරු සංවේදන තාක්ෂණය ඉක්ටා ආයතනය බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනමේ මුල් දායකත්වය මත ඒකාබද්ධ කෘෂිදත්ත පද්ධතියක් ඉන්ටග්‍රේටඩ් ඩිජිටල් ඇග්‍රිකල්චරල් ට්‍රාන්ස්ෆෝමේෂන් සකස් කිරීමේ නියම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා කර්මාන්ත කෘෂිකර්මාන්තයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස වාරිමාර්ග අමාත්‍යාංශයේද මෙම ව්‍යාපෘතිය හා එක්ව මේ වන විට නියම ව්‍යාපෘතිය සහ අමාත්‍යාංශ සඳහා වන තීරණ සහායක පද්ධතියක් ඩිසිෂන් සපෝට් සිස්ටම් සකස් කිරීම සඳහා සහාය ලබා දෙනවා වර්ෂාවෙන් අපට ලැබෙන ජලය මහ පොළොවට උරාගෙන ගංගාවන්හි ගලා යන ජල ප්‍රමාණයන් රඳවා ගැනීමට අප කටයුතු කරනවා මේ වෙන විට ඝන මිලිලීටර් 9500ක ප්‍රමාණයක් රඳවා තබා ගැනීමට හැකි වෙන පරිදි අපි ජලාශ ඉති කරලා තියෙනවා යාන් ඔය ව්‍යාපෘතිය ඇල්ලවැබ මොරාණ ජලාශ ව්‍යාපෘතිය ඉදි කරමින් සහ ඉදි වෙමින් පවතින ඉදි කළ ව්‍යාපෘති පහළ මල්ලතුයේ ව්‍යාපෘතිය ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන තිබුණත් පැවති ආර්ථික අර්බුදයේ මත මෙම ව්‍යාපෘතියට අදාළ මූලික කටයුතු සිදු කළා මට පෙර කතාවේදී කතා කරපු ගරු මන්ත්‍රීතුමත් මේ මල්ලතුයේ ව්‍යාපෘතිය ගැන කතා කළා 2024 දී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට අපි තීරණය කරලා තිබෙනවා ඒ අනුව 2024 වර්ෂයේ සඳහා රුපියල් මිලියන 2700ක ප්‍රතිපාදනයක් ගරු මුදල් අමාත්‍යතුමා විසින් මෙම මල්ලතු ව්‍යාපෘතියට වෙන් කර තිබෙනවා අපේ අතිගරු ජනාධිපතිතුමාට ඒ සඳහා අපේ ස්තුතියත් ගෞරවයත් පුද කරනවා ඒ නිසා ඒ වගේම නිතරම ගම් වතුර නිසා පීඩා විඳින දකුණේ ජනතාව වෙනුවෙන් ලබා දිය යුතු සහනය ගැන අවධානය යොමු කර ගින් නිල්වලා ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කෙරෙහි කිරීම කෙරෙහි අපි අපේ අවධානය විශේෂ අවධානය යොමු කරලා තියෙනවා මෙම ව්‍යාපෘතිය ශක්්‍යතා අධ්‍යයනයන් හා පාරිසරික අධ්‍යයනයන් අවසන් අධියර පැමිණෙමින් තියෙනවා දැනට මෙම ව්‍යාපෘතිය සිදු කිරීම සඳහා හඳුනාගෙන ඇති ප්‍රධාන බාධකයක් වනුයේ ගින්ගල් ද්‍රෝණියේ යෝජිත මාදු ගැට ජලාශය ඉදි කළහොත් බලපෑමට ලක්වන ජනතාව සම්බන්ධයෙන් ඉඩම් ලබා දීම හා වන්දි ලබා දීමේ කටයුතුයි මේ සඳහා ඒ වගේම මේ සඳහා යුනෙස්කෝ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර ගැනීම සඳහා අපි සාකච්ඡා වට කීපයක්ම පවත්වා තිබෙනවා ඒ අපි අවසන් කරගන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම වාරිමාර්ග අමාත්‍යාංශ යටතේ පවතින ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට හෙක්ටයාර් මිලියන 0.24ක් තිබෙනවා මහවැලි අධිකාරිය ජාතික ආහාර නිෂ්පාදනයට ප්‍රධාන දායකත්වයක් ලබා දෙනවා ඒ අනුව වී පමණක් නොව අනෙකුත් භෝග සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත යන ශේෂ්ත්‍රවල කටයුතු කර ජාතික ආදායමට අපදායකත්වයක් ලබා දෙනවා පවුල් ලක්ෂ 6කට ආසන්න පවුල් ප්‍රමාණයක් මහවැලි ජනපදිකයන් ලෙස ජීවත් වෙනවා ආයෝජනය සඳහා ඇති ඉඩම් වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීමට වැඩපිළිවෙලක් අපි සකස් කරන්න ඕනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක වන විශාල පරිමාණ ව්‍යාපෘතියක් වන මොරගහකන්ද ව්‍යාපෘතිය 2023 වසරේ අවසන් කර තිබෙන අතර උමාඔය ව්‍යාපෘතියද අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෝ මහජන අයිතියට බාර දීමට අපි කටයුතු කරගෙන යනවා 2024 අපි විශ්වාස කරනවා මේ ආරම්භ කරන්න පුළුවන් කියලා. උතුරේ වියලි කලාපවලට ජලය හරවා යෑම සඳහා මහවැලි ජල සුරක්ෂිත ආයෝජන වැඩසටහන මහවැලි සංවර්ධන වැඩසටහනේ අවසන් අධ්‍යයන ලෙස ක්‍රියාත්මක කරනවා. වයඹ පළාත් ඇලමගින් උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටින මහව පොල්පිතිගම ඇහැටුවා වාදී ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල කුඹුරු අක්කර 31000ක් ජල මහ දෙකන්නේට වගා කළ හැකියි වගා කිරීමට ජලයේ සැපයේ හැකි බව අපට දැනුම් දී තිබෙනවා මේ සම්බන්ධයෙන්ද වනජීවීන්ට නිතර තර්ජන එල්ල වෙන අවස්ථාවක් මේ ඒ නිසා මේ දෙපැත්තම සමානුපාතික වන ආකාරයට මේ කටයුතු අපි ඉටු කරන්නට ඕනේ. උතුරුමැද පළාත් මහා ඇල ව්‍යාපෘතිය මගින් අනුරාධපුර හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පවුල් ලක්ෂ 7කට පමණ සිත සැලසෙනවා. එමෙන්ම අවසන් කළ මිනිපේ වම්මැල ව්‍යාපෘතිය මගින් පවුල් 25000කට දෙකන්නයක් වගා කිරීමට ලැබීමෙන් සිත සැලසෙනවා. මෙම ව්‍යාපෘතිය 2024 දී අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එසේ මෙම ව්‍යාපෘති යටතේ මහවැලි කලාප තුළ කෘෂිකාර්මික හා සත්ව පාලන කටයුතු ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදනයන් වෙන් කර තිබෙනවා. ඒ යටතේම කලාපවල කෘෂිකාර්මික හා සත්ව පාලන කටයුතු අපි සිදු කරමින් පවතිනවා. කැන්ලිගඟ ආශ්‍රිතව ගං වතුර තත්ත්වයන් අවම කිරීම සඳහා ලෝක බැංකු ආධාරය යටතේ දේශගුණික බලපෑම් අවම කිරීමේ බහුවදියර වැඩසටහන ක්‍රියාත්මක කරනවා.
එමගින් ගම් වතුර හා නායෑම් ආදී ආපදාවන්ගෙන් ජනතාව ආරක්ෂා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. හරිත දේශගුණික අරමුදලෙන් ලැබුණු ආධාරය යටතේ ව්‍යාපෘති දෙකක් අප ක්‍රියාත්මක කරනවා. මේ රටේ පැවති ආර්ථික අර්බුදය මත ප්‍රාදේශීය මට්ටමේ කුඩා වැව් අමුණු හා ඇලවේලි ප්‍රතිසංස්කරණයට පැවති බාධා පිළිබඳව ලෝක බැංකුවත් සමග සාකච්ඡා කර ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පවතින කුඩා වැව් හා ඇලවේලි ප්‍රතිසංස්කරණයට 20 23 24 වසරට ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. මේ කාර්යයට ඒකාබද්ධ ජලාධාර ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතියේ දේශගුණික බලපෑම් අවම කිරීමේ බහුඅධීර ව්‍යාපෘතියත් දායකත්වයේ ලබා දෙනවා. ඒ නිසා වාරිමාර්ග කටයුතු සම්බන්ධයෙන් මේ රටේ ලබන අවුරුද්දට වෙන් වී තිබෙන මුදල් ප්‍රමාණය සෑහීමකටපත් වෙන්න පුළුවන් බැවින් මේ රටේ ජනතාවට අවශ්‍ය අමාත්‍යංශයක් විදිහට අපට ඉටු කරන්න පුළුවන් උපරිම දායකත්වයේ ලබා දීලා ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳන්නත් ඉතුරු ප්‍රශ්න වලට සාමූහිකව මැදිහත් වෙන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගරු මෙතුමිය. ප්‍රසන්න රණසිංහ.